ඔබට ඇසෙන මෙම වාදනය කුමක්ද? මතක් වෙනවද මට හෙදි මතක් වුණා ඇත්තටම මේ විදේශිකෙක් අර YouTube channel එක කියලා තිබ්බා මේ ලංකාවේ තියෙන පුදුම දේවල් ගැන එකක් තමයි මට දැන් මම මතක් කරේ කාගේද කියන එක මේ ඒ අදාළ සංගීතඥයාගේ ලෝක ප්‍රකට තනුවක් මේ රටේ මිනිස්සු පහන් විකුණන්න භාවිත කරනවා කියන ඒක හැටරි පුදුමයක් ඒක ඒක මට මතක් වුණා මේක අහගෙන ඉන්නකොට මේ ඇයි මෙච්චර සවුන්ඩ්ස් තියෙදි නේද මේ තමයි වගේ ශ්‍රේෂ්ඨ සංගීත කණ්ඩායක් යොදාගන්නේ අපි මේ ඒ වගේ රැකියාවකට අලවි කරන්නේ ඒක දැන් අපි ඒක සංස්කෘතියට එකතු වෙන ටිකක් කල් ගියා. ඒ කියන්නේ එළියෙන් එන මිනිස්සුයෙකුට තමයි ඒක තේරෙන්නේ සහ ඒකේ තියෙන බරපතලකම උත්තර බලමු අපි උත්තර ඒ වොල්ෆ්ගැන් මෝසාඩ්ගේ නිර්මාණයක් බී යොහාන් සෙබස්තියන් බාෂ්ගේ නිර්මාණයක් C. Ludwig van Beethoven's නිර්මාණයක් D. Herbert von Karajan's නිර්මාණයක් Western music. මම B සහ D උත්තර දෙකේ සංගීතඥයන් දෙන්නගේ මේවා මම අහලා නැහැ. මට සින්දු අහගෙන ඉන්නකොටත් මම ඉස්සෙල්ලා විදේශිකයාගේ කතාව කියනකොටත් මම ඒ පාවිච්චි නොකරේ මගේ උත්තරේ වැරදිද නැහැ නේද මට Mozart or Beethoven කියන දෙක තමයි මගලුවේ තියෙන්නේ. මේ දෙකේ එකක්. මේ දෙකේ එකක් අනිවාර්යයෙන්ම. Mozart කිද Beethoven කිද? ඔව් මම මේ හිතලා දන්නේ නැහැ මම මේ දෙකේ දෙදෙනෙක් කියලා තමයි කියලා මම දන්නවා. මම 50-50 අවස්ථාව ගන්නවා. 50-50 ගන්නවා? ස්ථිරයි? ස්ථිරයි. Johann Sebastian Bach's නිර්මාණයක් Ludwig van Beethoven's නිර්මාණයක් Ludwig van Beethoven's නිර්මාණයක් Final answer Final answer දැන් මේ දෙන්නම ජර්මන් ජාතිකයෝ කවුද අපිට පළවෙනියට ආවේ Mozart ජර්මන් ජාතිකෙක් නෙමෙයි උනාට ඔස්ට්‍රියාවේ ජාතිකයෙක් එතකොට අවුරුදු 7 තමයි පළවෙනි සිම්ෆනි එක කරන්නේ මුළු ජර්මනියම කැළඹීමටපත් වෙනවා යුරෝපයේම කලඹවනවා මොසාට් එතකොට මොසාට් නෙවෙයි මෙතන උත්තරේ බීතෝවන් කියලා කියන්නේ ඔහුට තිබුණා කන් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් ඉතින් ඒ නිර්මාණ කරේ කන් ඇහෙන්නේ නැතුව ඒ හින්දා ඔහුගේ නිර්මාණ හරි බරයි හරි සද්දයි ඔහුට අර දැනෙන එකත් එක්ක තමයි ඔහු නිර්මාණ කරේ. උත්තරය